මිස්කැරේජ්ජක කැමරත්තන් ගබ්සාවක් කියලා කියන්නේ කලලයක් පිළිසිඳගෙන ඒ කලලය සාර්ථකව වැඩිගෙන එන්න ඇති අවස්ථාවකටපත් වෙලා උදරයේ පිටිමක් එක්ක කලලය ගර්භාෂය තුලින් ඉවත් වීම ඒක ස්වභාවිකව වෙන ක්‍රියාවලියක් වෙනවා අපිට මේක දකින්න ලැබෙනවා 112ක් පමණ කාන්තාවල ඒ කියන්නේ 100 දෙනෙකුට පිළිසිඳ ගැනීමක් වෙනින් වුණොත් ඒ සියලුනාටම බබාලා බබෙක් ලැබෙන්නේ නැහැ. අතරමඟ කාලයේදී කොයි අවස්ථාවකදී 12 දිනකට ගර්භාෂය වීමක් සිදු වෙන්න පුළුවන්. මේක තමයි ස්වභාවය. මේක එකකට එකකට වෙනස් වෙනවා කියලා පෙන්නන්නේ නැහැ. උඩක් ලොකු පුරාම ගත්තා 112 ක්‍රම පමණ කොට ප්‍රමාණයකට ගර්භාෂය වීමක් වෙන්න පුළුවන්. අපේ පාසල තක අපි මේක කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. ඒ කියන්නේ early miscarriages කියලා කියනවා. කියන සති 12ට අඩුවෙන් වෙන ගබ්සා වීම මත late miscarriages කියලා කියන සති 12 ඉඳලා 24 දක්වා වෙන ගබ්සා වීම මේ දෙක වෙන්ගෙන් කරගෙන තියෙන අපේ පාසුවට ඒත් එක්කම මේ ගබ්සා වීම වලට තියෙන හේතු බලපෑම් මේ දෙකේ වෙනස්කමක් තියෙනවා පළවෙනි මාස 3 ඇතුළත ගබ්සා වීම වෙනවා කියලා කියන අපි හිතන්නේ ඒක ක්‍රෝමසෝම වල ප්‍රශ්නයක් කියන්නේ වර්ණ දේවල ඇති වෙන වෙනස්කම් ජාන විකෘති වගේ දේවල් වෙන්න පුළුවන් අපි හුඟක් කළ අවස්ථාවට මේක දිගින් දිගට සෝසි පරීක්ෂණ කරගෙන යන්නේ නැහැ සාමාන්‍යයෙන්. නමුත් අපි ඒක තමයි අනුමාන කරන පළවෙනි හේතුව. ඒත් එක්කම එක කියන්න ඕනේ එකවරක් ගබ්සාවීමක් වුණා පළවෙනි මාස 3 ඇතුළත. ඒ නිසා නැවත බබෙක් හදා ගන්න බෑ. එහෙම නැත්නම් නැවත බබෙක් කැදීම ප්‍රමාද වෙනවා. එහෙම නැත්නම් නැවත මේකම වෙනවා. එහෙම කියලා බේබී හේතුණ නැහැ. මොකද මේ සමාන ආයත වරක් දෙවරක් ගබ්සාවීම කළා. ඊට පස්සේ ස්වභාවයෙන්ම ඒක හරි යනවා. වලවෙනි ත්‍රෛමාසික ඇතුළත දෙවෙනි ගොඩක් දේවල් ඒවා ඊට අමතරව වෙනත් හේතු දෙන්න පුළුවන් බවට දියවැඩිය ආදත්තයක් තිබීම තයිරොයිඩ් රෝගී තත්ත්වයක් තිබීම ඒ වගේ වෙනත් වෙනත් රෝගී තත්ත්ව නිසා මේක වෙන්න පුළුවන් ඒ කියන්නේ අපිට හොයලා බලන්න සිද්ධ වෙනවා ඒ අවස්ථාව එක එක්කෙනාගේ තියෙන අවස්ථාව ගැන හොයාගෙන දෙවෙනි ත්‍රෛමාසිකේ ගත්තාමත් වෙනත් හේතු තියෙන දෙවෙනි ත්‍රෛමාසිකේ ඒත් ෆීටල් කෝසස් කියලා එහෙම නැත්තම් වැඩෙන කලලේ අසාමාන්‍යතාව වෙන්න පුළුවන් ගර්භාෂයේ පිහිටීමේ අසාමාන්‍යතාව උදාහරණයක් වශයෙන් ලොකු ෆයිබ්‍රොයිඩ් කෙඩියක් වගේ තියෙන එක ඒ වගේ අසාමාන්‍යතාවක් එහෙම නැත්නම් ගැප් ගෙලේ පිහිටීමේ අසාමාන්‍යතාවක් තියෙන්න පුළුවන් හැමෝටම තියෙනවා නේද තියෙන්න පුළුවන් කියලා මම කිව්වේ ඊට අමතරව මවට තියෙන සමහර රෝග තත්ත්ව හෝමෝන් අඩුකම උදාහරණ දෙක තමයි දියවැඩියාව සහ තයිරොයිඩ් හෝමෝන් වල වුණතාව මේ වගේ ප්‍රශ්න ඉස්සර දෙවෙනි ත්‍රෛමාසිකයේ වෙන්න පුළුවන් අපිට ගබ්සාවක් වීමට තියෙනවද කියන එක ඇත්තටම දැන් අල්ට්‍රාසවුන් පරීක්ෂණය මගින් කල් වේලා ඇතිව බලා ගන්න පුළුවන්කම තියෙනවා මොකද වැඩි දෙනෙක්ට පළවෙනි ත්‍රිමාසික ඇතුළත ස්කෑන් පරීක්ෂණයක් කරගන්න අවස්ථාවක් දැන් තියෙනවා ස්කෑන් පරීක්ෂණ හැම වාරකම වගේම කරනවා ඒ නිසා බලා ගන්න පුළුවන්කම තියෙනවා ඒතකොට පටන් ගැනීමේදීම කල්ලේ දුර්වලතාවයක් තිබුණොත් නැත්නම් වැඩි මේ අඩුපාඩුවක් වෙනොත් අපිට අනුමාන කරන්න පුළුවන් මේක සත්‍යක මේ කලලේ සත්‍යක නොවැඩි ඉනි කියලා අනුමාන කරන්න පුළුවන්කමක් එනවා ඊට අමතරව අඩුපාඩු සහිතව පීඩන කරන ගබ්සා වීමකින් තමයි කෙලවර වෙන්නේ ඒක නිසා අපිට ඒකත් අඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ මුල් කාලයේදී කරන අල්ට්‍රාසවුන් පරීක්ෂණය මගින් ඊට අමතරව අපි සැක කරනවා නම් දියවැඩිය රෝගී තත්ත්වයක් තියෙනවා නම් අපිට නතු මොනුණතාවයක් තියෙනවා කියලා අපිට ඒකනත් වෙලවලා ගන්න පුළුවන්කම තියෙනවා මොකද මේ හැම කෙනෙක්ම වාගේ මුල් අවස්ථාවේදීම සායනයේ ක්‍රියාපදින් කියනවා සායනයකට යනවා පස්කල් තියෙනවා ඒ නිසා මේක දැනගන්න පුළුවන්කමක් අපිට ලැබෙන මුල් අවස්ථාවේදී